නිකමට ඔයා හිතල බලන්න ඔයාටම අන්‍යුණු ඔයාගේ ළඟතියෙන එකම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිදකුමක්ද. විද්‍යාඥන් පවසන ආකාරයට ඒ තමයි ඇංගිලිස් සලකුණ. ඔයාගේ වගේ ඇගිල සලකුණක් මේ ලෝකේ කිසිම කෙනෙක්ත පිහිටලා නෑැ. නමුත් මේ මතය උඩු ඇටිුරු කරන පුවතක් පසුගගේ දවස් වලදි වාර්තා වුණා. ඒයට අනුව එක මැගිල සලකුණ පුද්ගලයන් හතර දෙනෙක් සතුව තියෙනවා. මෙය මොලය කළඹවන සුළු පුවතක් බෝට පත්තුනේ ඉන් පසුවයි. තමා හරිටම කවුරුන්ද කියලා හඳුන්වාදීම ප්‍රතික්ෂේප කරපු පුද්ගලේ, ගැනඩාවේ අධ්‍යආරක්ෂිත බන්ධනාගාරයක ඉන්නවා. ටම නමක් දන්නේ නැති නිසාම මේ පුද්ගලයාාව හඳුන්වන්න අන්නෝන් පර්සන් කියන නමින්. කොහමමාරි මේ පුද්ගලයාගේ ඇගිලි සලකුණු දත්ත ගබඩාවල පරිීක්ෂා කිරීමෙන් අන්නතුරුව වෙන වෙනම පුද්ගලයන් හතර දෙනකුගේ අනන් ්‍යතාවලට මොහගේ ඇගිලි සලකුණ සමාන වෙලා තියෙනවා මෙයින් ඇගිලිස් සලකුණු දෙකක් වෙනත් රටවල්වලවන අතරම අනිත් ඇගිලි සලකුණට කිසිම රටක් අයත්ව තිබිලා නැෑ. මේ හේතුව නිසාම කැඩාවි පොලිසිත් ෆික්ෂිපත වෙලා ඉන්නව විතරක් නෙවෙයි, මේක ලෝකය පුරා ප්‍රසිද්ධියයට පත්වීමට ඒකම හේතුවක් වුණා. මහෝට ඇති චෝදනාව වන්නේෙත් අනන්්‍යතාවය සඟවාගෙන ජීවත්වීමයි. තව සුළු සුළු වැරදි කිහිපයකුත් වාර්තා වෙනවා. මේ පුද්ගලයාගේ අන්‍යතාවය ඔහ විසින්ම පවසලා ඒක තහුරු කලොත් කිසිම ගැටලුවකින් තොරව මේ පුද්ගලයාට නිදහස්වෙන්න පුළුවන්. නමුත් ඔහු වසර ගනාවක් තමාගේ අනන්්‍යතාවය සඟවාගෙන ජීවත් වෙන නිසාම තවමත් ඔහු ඉන්න සිරමැදිරියේ. වාර්තාවන ආකාරයට මේ පුද්ගලයාට ඉතාමත්ම හොඳින් ප්‍රංශභාෂාව කතා කරන්න පුළුවන්. වරක් කැනඩාවේ සිටින ආගමන හා සරනාගත මණ්ඩලේ බිනිශ්කාර අමිනාටා බැරි හගෙන් ප්‍රශ්න කීපයක් ඇැහවා. නමුත් ඔහොගෙන් ඒවාට නිසිආකාර පිළිතුර ලැබුණි නැහැ. හොම නමුත් මේ පුද්ගලයා සම්බන්ධව මේ වෙනකොට විවිධ මතිමතාන්තර නිර්මාණය වෙලා තියෙනවා. අපි ඉස්සරවෙලාම කතාකරන්නේ මේ මතයන් මොන වද කියලා. දත්ත විශ්ලේෂණයට අනුව හොයාගත්ත අපේ මතයත් අපි අවසානයට ඉදිරිපත් කරනවා. නමුත් මේ මතවලින් නිවැරදි මොකක්ද කියලා කියන්න තාම කකවරුද්දන්නේෙ නැහැ. ඉතින් සමහර මතවලටඩුව මේයිඉන්නෙ කලෝනයන් හතරක්. නමුත් තාම කලෝන තාක්‍ෂණේතියෙන්න්නේ ඉත්තාමත්ම ප්‍රාථමිකා වදේ. ඉන් මෙතරම් මුසස්කලෝන නිර්මාණය කිරීම සැක සහිතයි. ඉලුමිනාටය සංවිධානය ගැන කතාකරද්දි ඔවුන් මේ වගේ වැඩකරනවා කියලා වාර්තා වෙනවා. නමුත් ඒක වෙනම සාකච්ඡා කරන්න ඕනේ කාරණාවක්, මොකද ඔුන්ට කොහොමද වෙනම කලෝනතාක්ෂණයක් ලබුණේ. හමරි මේ මතේටනුව ල්ලිනාටිස්ල ලකේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ලෝන නිර්මාණය කරලා සැබෑම පුද්ගලයා මරාදමනවා. ඊට පස්සෙ ක්ෝනය තමයි සබෑම පුද්ගලයා විදිට පෙනීස්සිටින්නේ. මේ විදියටට ලෝන භාවිතා කරලා ඔවුන් ලෝකය පාලනය කරනවා. සහර රටවල් පාලනය කන්න පාලකයන් පවා මේ ආකාරයෙන් ඉල්ලිනාටි සංවිධානය විසි නිර්මාණය කරපු කලෝනයන් විදියට විශ්වාස කරනවා. ඒ වගේම තවත් මතේකටනුව මේක පිටසක්වල ජීවින්ගේ වැඩක්. පටක්වල ජීවින් දැනටමත් මිනිස්සුරෝපෙන් අපි අතරම ජීවත්වන බවට සමහර මත පවතිනවා. ඒවගේම විවිධ පිටසක්වල ජීවින් අතරේ මිනිස්ලෝ පාලනය කිරීමට සටන් පවා පවතිනවා. නමුත් ඒකත්තාම තහවුරු කරගන්න සාක්ෂි ලැබලා නෑ. කොහමනත් පිටසක්වල ජීවින් එකගේ හතර දෙනෙකුගේ රූප මවාගන්නේ ඇයි. අනිත් කාර්ණාව තමයි ඔච්චර තාක්ෂණයක් තියෙනවනම් ඇයි මේ පුද්ගලයාාව බේරා නොගන්නේ. ීට අමතරව තවත් මතයක් තමයි මේ ඉන්න සමාන්තර ලෝකවලින්නාපු පිරිසක් කියන එක. හරිට ම නිකන් ජෙටලි රංඟපානදව වං චිත්‍රපටිය වගේ. මේ චිත්‍රපටිය තියෙන්න්නේෙ ඒක සමාන්තර ලෝකවලට ගෙහින්. අපි වගේම අනිත් කෙනා මරලදාලා ඇයාගේ බලයක් තමන් ලබාගන්න සිදුවීමක්. නමුත් සමාන්තර ලෝකවලින්නාපු හතර දෙෙනෙක් මොකද මේහෙකරන්නේ. අන්න එතන ලොකු ප්‍රශ්ණයක් කෙනවා. තවත් බොහෝ දෙනෙක්ට අනුව මේක අපි ජීවත්වන පරිගණක වැඩසටහනි භග්්‍ය එකක්. නමුත් මෙතනද ඇතිවෙන ප්‍රශ්නය තමයි මේක විසඳීම සඳහා වස්සර ගණනාවක් ගතවෙන්නේ ඇයි කියන එක. ඉතින් දැන් අපි සූදානම් වෙන්න අපේ මතය ඉදිරිපත් කරන්න. මේ මතේ පමණක් නිවැරදිී අන්මත වැරදිී කියලා කිසිම විටක අපි කියන්නේ නැහැ. අපගේ මතේටනුව පැහැදිලි වෙන්නේ මෙතන සිටින්නේ අතිදක්ෂ අපරාධකරුවෙක් කියන එකයි. ඔහු කොතරම් දක්ෂද කියලා කියනවා නම් වෙනවෙනම නම් හතරකින් ඔහු ජීවත් වෙලා තියෙනවා. එසේත් නැතිනම් මේ සිදුවීම පිටුපස අතිදක්ෂ බලල් අතක් තියෙනවා. ඔහු කාගේ කෞද. ගැනඩාවටාව කොහොමද. නෑදෑයෝ හිතමිතුරන් කෞද කියන එක තාමත් ලොකු අභිරහසක්. සමහර අපරාධකරුවන් පරීක්ෂණ නොමගෑවීම සඳහා මේවගේ දේවල් නිර්මාණය කරනවා. ඔවුන් යම් කෙසි නිගමනයක් වෙත ළඟාවෙෙන්න්න අසම්පූර්ණ සාක්ෂි මනවා. ඉතින් මේ ගැන පරීක්ෂණ පවත්වන නිලධාරින් ඔහුඒ නිර්මාණය කරපු පාරවල් ඔස්ෙගින් අතරමං වෙනවා. ඉතින් මේකත් ඔහු විසින්ම නිර්මාණය කරපු හෝ ඕගේ පිටුපස සිටින බලවේගේ විසින් නිර්මාණයකරපු කතාවක් පන්න පුළුවන්. ඒ වගේම නිර්මාණත්මක සාක්ෂි මගින් බොරු පාරවල් පෙන්නනවගේම ඇත්ත සාක්ෂි විනාශකරලදාන්නත් මෝන් කටේතු කරනවා. කෙස හෝ කැඩාව කැන්නේෙ දියුණු රටක්. ඒ නිසා එහ සිටින් රහස් පරීක්ෂකැන්ට තවම මේ පුද්ගලය හරියට කෞද කියලා හඳුනාගන්න බැරි එක පුදුමයි. කොහොම නමුත් මෙවැනි අපරාධකරුවන් කතා කරන හා හැසිටෙන ආකාරයනුව ඔවන්ගේ රහස් අල්ලගන්න ක්‍රම දක්ෂ අපරාධ පරීක්ෂකපරුන් සතුව තියෙනවා. ඒවගේම ඔවුන් මේ ගැටුවෙන් පලායන්න හදන ආකාරය ගැනත් හොඳ දැනීමක් ඔවුන් සතුව තියෙනවා. බොහෝමයක් අපරාධකරුවන් බොරු කියලා බේරෙන්න්න ඉතාමත්ම දක්ෂයි නමුත් දැඩි නිරීක්ෂණයන් තුළින් ඒවා අතටමල්ලගන්න පුළුවන්. ඉතින් ඒහා සම්බන්ධව අපි දන්න දේවල් කිහිපයක් මේ වීඩියෝවෙදි අපි පවසනවා. ඒවගේම ඒගැන ඔයාල දන්න ක්‍රමශිල් පත් තියෙනවනම් ඒවත් අනිවාරෙන්ම පාලින්කමෙන්ට කරන්න අමත කරන්න එපා. සමහර සැකරුවන්ගෙන් ප්‍රශ්ණ කරනකොට ඔවුන් අඩමින් තමයි උුත්තර දෙන්නේ. ටිකවෙලාවක් කතා කරමින් ඉන්නවා. ඉන් පස්සුව එක පාරම අඩන්න පටන්ගන්නවා. නැවතවතාවක් කතා කරනවා. මේ වැඩේ බොහෝදුරට කරන්නේ ගැහැනූදවිය. නමුත් මෙතන සිද්ධ වෙන්නේ අඩනමුවාවෙන් ඊනකට මොකක්ද කියන්න කියලා කල්පනා කරන එකයි. ඒවගේම වේගේ ඉතාමත්ම අඩුවෙන් කතාකරන නම් ඒ ගැන වඩාත් ිීමම සිලිමත් වෙන්න ඕනේ. මොකද මොවුන් කල්පනා කරමින් කතා කරන නිසා තමයි මේ විදියට වේගේ අඩුවෙන් කතා කරන්නේ. ඒගේමහරස් ප්‍රශ් ැහවම හොඳටම පැටලෙනවා මොකදේකබොරුව කිව්වම ඒ බරුව වහන්න තවත්බොරු දාහක් කියන්න සිද්ධ වෙනවා. ඉතින් අන්නේ බොරු අල්ලගත්තුත් අපරාදේ විසිඳදාගනීමේ පොටක් අතට මහු වෙන්න පුළුවන්. ඉතින් දක්ෂ අපරාධකරුවෙක් සෑම විටකම සාමාන්‍ය අපරාධකරුවෙක්ට වඩා පියවරක් ඉදිරිෙන් කල්පනා කරනවා. ඒ නිසාම දක්ෂ අපරාධ පරික්ෂකවරෙක්ට පුළුවන් වෙන්න ඕනේ ඊටත් වඩා පියවරක් ඉදිරෙන් කල්පනා කරන්න. අදකීම් බහුල් අපරාධ පරක්ෂකයන්ට නම් වැනි රහස් හොයාගන්න ඉතාමත්ම පහසුයි. මොකද බොහෝමයක් අපරාධවල සමාන ලක්ෂණ තියෙනවා. බොහෝවිට අපරාධයක් කියන්නේ පැටල් වුණු නූල්බෝලයක්. ඉතින් දක්ෂ පරීක්ෂකවරෙක්ට පුළුවන් වෙන්නඕේ මේ නූල්බෝලි කෙලවරවල් අල්ලා ගෙන ප්‍රශ්නය විසඳන්න. නිවැරදි දත්ත විශ්ලේෂණයන් මගින් නිගමනයක් ගත්තම එක නිවැරදිකක්වීමේ සම්භාවිතාවේ ඉතාමත්ම වැඩී. ඊට පස්සේ තමාගේ නිගමනය නිවැරදිදි කියලා නැවතවතාවක් ඒක ක්‍රමමගින් පරිීක්ෂා කල්ල බලන්න පුළුවන්. ලැබෙන දත්තවලින් නික්මන් නිගමනයකටඒමත් නොකළ යුත්තක්. ඒවගේම අදාළ අපරාදේ වටා පවතින දත්ත බොහෝ ප්‍රමාණයක් එකතු කර ගැනීමත්. ඉන්නන තුරුව අනවශ්‍යදත්ත අයින් කර අවශ්‍යදත්ත පමණත් තෝරාගෙන නිවැරදි නිගමනයකට එලඹීමත් දක්ෂ පරීක්ෂකවරෙක්ට ඉතාමත්ම පහසුකාරණාවක්. ඒේ හෝ අපි මේ කැනඩාවේ සිටින අන්නනෝන් පර්සන්ගේ සිදුවීම අත්්බූත සිදුවීමක්කෝ අබිරහසක් වෙන්නේ මේක විසදාගැනීමට තරම් දත්තහා තොරතුරු ප්‍රමාණයක් අප සතුව නැතිවීම නිසයි. ඉතින් මේහා සම්බන්ධව ඔබේ අදහස්ස කුමක්ද. ඒ ගැන අනිවාරෙන්ම පහලින් කමෙන්ට කරන්න අමතක් කරන්න පා. අපි මේගේ අලුත්ම වීඩියෝකින් හම් වෙන බලාපොරොත්වෙන් අදට සමමාරගෙනයන්නට තමයි සෝදානම් වෙන්න. ඔයාලා තාමත් අපේ චැනල්ලක සස්ක්‍රයිප් කල නැත්ත අනිවාරයෙන්ම පහලින් තියන රතු පට ට්නක ඔබ සක්ස්ක්‍රයි් කරන්න ඒ. ංචිෙල්ලයින්නක් ලික්කරොත් ඔලති ීඩියෝවත්දාාපු ගමන් යාලගට ගන්න ැගැීමේ හැකියාව තියෙනවා. ඒතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු සේලම දෙනාට සුබදවසා.